2012 හතේ සී කොටස අපි සාකච්ඡා කරමු. කෙලින්ම පරිවර්තනයක් තියෙන්නේ. ඉතින් පරිවර්තනයක් කරනකොට අපි කල්පනා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ටික බලමු. වම් පැත්තයි දකුණු පැත්තයි බලන්න. මුලින් බලන්නේ දකුණු පැත්ත. බලලා චෙක් කරන්න විශේෂ බන්ධන සහිත සංයෝග තියෙනවද සහ බෙන්සීන් තියෙනවද? බෙන්සීන් නැහැනේ. අන්න විශේෂ බන්ධනයක් තියෙනවා. එහෙනම් මේක මොකද්ද? මොකද්ද විශේෂ බන්ධනේ? එස්ටරයක්. එහෙනම් මේ පැත්ත බලන්න එපා. एस्टर एलियला एस्टर रिवर्स इंजीनियरिंग कल एस्टर हदंड दायक वेच संयोग देख वेन वेनम लियागन इक तमए पलवीन पियवर मुखदापि विशेष बंधन सहित संयोग अतिविट पलमु पियवर तमए अवसान पियवर विसंधीम फर्स्ट स्टेप इज द लास्ट स्टेप तेरुना तेदे करन्न अपि तेदिक करन्न बलमु मेतन एगोलो हरिम मह क्यत विधिहट मेटिक अकुलला अकुलला ऐंदला तियेन्ने पेनोने CH3 3 अपिट एक मनसट दिरवागन्न बैने इतनीसा अभी एक मनसट दिवागत है कि आकार एंदगम अरे अकुललियने का अपट हुए अपट अमारो ये गुड अक्लम अमार इतनीसा अभी दिगार CH3 तो ना दिगारिया मेतन COO मेकव दिगार बरना उत मे परिवर्तने करने के हितान वर्ते पागे तेनीसा मे दिगार देवल टीक लसन टरगा CH3 उन्न अवसान पल मे पल हेदंड दायक वेच संयोग य संयोग देखाती देख मनोवाद किल बलमु कैडेन्को बंधने मेन्न मध्यसारय सह काबोक्सिलिक अम्लगावीन कैडेन यानी सीओ तनिबंधने कैडेन्ने काबन ऑक्सीजन डबल बॉन्ड काबन मेतरी कैडिला मे पे मध्यसार ऊट एच प्लस कैकतुन ओ माइनस्ट मे काबन प्लस ऊट ओ एच माइनस कैकतुन हेदन संयोग देख लिया මේ පළුව ලිව්වා ඒකේ ඕට එච් එක දාන්න එතකොට ඕ එච් එකක් එනවා මේ සංයෝගෙ මම අනිත් පැත්ත අරවල මේ ලිව්වේ දැන් මාගේ පරම අරමුණ මේ දෙක මූට්ටු කරලා මේක සෑදීම තමයි මම කළ යුත්තේ කොහොමද කරන්නේ කාබොක්සිලික් අම්ලෙගොයි මධ්‍යසාරකෝයි මූට්ටු කරන්නේ මොනවද දාලාද සාන්ද්‍ර සල්ෆියුරික් දාලා එහෙනම් මෙන්න මේ පියවරට අදාළ යම් කිසි ලකුණක් තිබේ නම් ඔබට ඒ ලකුණු ටිකවත් අඳුම තරමේ ලැබෙනවා ඇත්තටම මේක ලියනකොට 4කුයි මේකට 4කුයි මේකට 2කුයි දීලා තියෙනවා මුළු පරිවර්තනයේ ලකුණු 50යි ඒකෙන් 10ක් හරි අඩුම තරමේ ගත හැකි රිවර්ස් ඉන්ජිනියරින් පුළුවන් නම් හරිනේ හරි එතකොට උතනින් කතාව ඉවර නැහැ අපිට පරිවර්තනයේදී හෙන දිග සංයෝගයක් මුලින් දීලා තියෙනවා ඒක මොකක්ද කියලා බලමු හෙන දිග නෙමෙයි පොඩි එකක් දීලා තියෙනවා ඒකෙන් මේ x මේ y මේ දෙක එකතු කරලා සාන්ද්‍ර සල්ෆියුරික් දාලා මේක හැදුවා මේකෙන් x හදන්න ඕනේ මේකෙන්ම y හදන්නත් ඕනේ පැහැදිලිද ඉතින් අපි මේ සංයෝගය ලියලා ඒකෙන් x උයි y හදමු අපි කියමුකෝ මේක x කියලා මේක y කියලා දැන් මේ දෙන්න හදන්න ඕනේ ඒගොල්ලෝ මෙතන දීලා තියෙන සංයෝගي පාවිච්චි කරලා දීලා තියෙන්නේ ඩබල් බොන්ඩ් තියෙන එකක් H2 CH3 CH3 අපි මේ H එක මකලා උඩින් ලියාගමු හරි ඩබල් බොන්ඩ් මෙතන H ඒතර මගේ අරමුණ මේකෙන් මේක හැදීම සහ මේකෙන් මේක හැදීම मेके कार्बन किए तो बलना मेके कार्बन किए तो बलना मेके किए तो बलन मेके किए देखाई देखाई तुनाई हाथराई मेके देखाई देखाई तुनाई हाथराई अरे हिना कार्बन वैडिकरण नहीं है नहीं कार्बन वैडिकरण नहीं है मेके मेक हादन हिना मूलिक परिवर्तन स्थिति में पमना प्रमाण आती है युतुई क्या पे बलम मेके मुकाद त्रुटि के मध्य सारे अक इनिसा मेका इति मैप तुंगवेनी मैप पे कटा मे मुकाद मेक तुंगवेनी मैप पे कटाई थी एल की ने अक इन्हें दि मार ले सीने मेकट खेलिम एलकीने मध्यसारट मुनोदे तृतीक मध्यसार मुनोदाने एलकीने की मध्यसारकट तनुक सल्फ्यूरिक दाल बलो हेदन अदीला अनिवार्य हेदेन ओणि हेबे तवपोटी दे बलो तनुक सल्फ्यूरिक प्रतिकार कलास्तुन ओ एवगेम बलोने उड़पीवरे अपटोनो नाने सांद्र सल्फ्यूरिक सांद्र सल्फ्यूरिक मे प्रतिकार कलास्तुन अरे इति एक अपे मेन मे पी एवर टोनऊना अवट अवश्य संयोग पेहदलीम दीना तीन मराता एक पी एवरा मेतंट है मेतनी मेतंटे अनेक मंता चक्कर काबन एकाई देखाई तुना हतराई
මෙතන කාබන් 1 2 3 4 5යි මල කාබන් වැඩි වෙලා එහෙනම් මේ ජෝඩුව පාවිච්චි කරලා මේක පාවිච්චි කරලා මේක හදන ක්‍රියාවලියට කාබන් 1කින් වැඩි කරන්න වෙනවා ඒ ලෙවල් සිලබස් එකේ කාබන් 1කින් වැඩි කරන විදි කීයද 4යි මොනවද ග්‍රීනාන් හරි එකතරා මැග්නීසියම් වියලීතර ඒවා තියෙන්න ඕනේ දෙවැනි ක්‍රමය මොකද්ද සෝඩියම් ලෝහේ අග්‍රස්ත ඇල්කයින් එකට දාලා ඇල්කිල් හැලයිඩ් එකක් එක ප්‍රතික්‍රියා කරවලා අපට කාබන් 1කින් වැඩි කර හැකි මැද අනිත් එක HCN අනිත් එක ජලීය මැදසාරීය KCN එහෙනම් මේ ප්‍රතිකාරක මොනෝයම් හෝ දෙයක් වියලීතර මැග්නීසියම් දන වියලීතර තියෙන්න ඕනේ එක්ක සෝඩියම් හෝ සෝඩියම් ඇමයිඩ් තියෙන්න ඕනේ එක්ක HCN තියෙන්න ඕනේ එක්ක KCN තියෙන්න ඕනේ ප්‍රතිකාරක ලයිස්තුවේ ඉතින් මම බලන එක මොනවද තියෙන්නේ කියලා HCN නැහැ KCN නැහැ සෝඩියම් නැහැ සෝඩියම් ඇමයිඩ් නැහැ මැග්නීසියම් වියලීතර තියෙනවා ඉතින් එහෙනම් සිලබස් එකේ විදි හතරක් තිබ්බට ප්‍රොෆෙසර් තෝරාගෙන තියෙන්නේ මේක විතරයි ග්‍රීනා ඉතින් බං එහෙනම් කාබන් 4 කාබන් 5ක් කරන්නේ ග්‍රීනාඩ් වලින් අපි තව දෙයක් දන්නවා කාබන් 1කින් වැඩි කරන්න තියෙන විට ඇල්ගොරිතම් මෙහෙකුත් හදුවා ග්‍රීනාඩ් වලට හරි කලින් අපි විවරණ වලදී කතා කරලා තියෙනවා ඉතින් එකක් අධ්‍යයනය කරොත් ඔයාලට ඇල්ගොරිතම් එකක් බැලුව හැකි ඒකෙන් ඔයාලට මෙතනට ගේමක් නැතුව එන්නත් පුළුවන් හරි අපි පටන් ගමු ඔය පරිවර්තනේ කාබන් 1ක් වැඩි කරන්න තියෙන්නේ එතකොට කාබන් 1කින් වැඩි කරන්න මෙතන 4ක් තියෙනවා එහෙනම් කාබන් 1ක සංයෝගයක් ඕනේ තාම ඒක ප්‍රතිකාරක ලයිස්තුවේ තියෙන්න වෙනවා මොකද අපි ගාව නැහැ මෙහෙ නැහැ හතරක් තියෙනවා පහ කරන්න තව එකක් ඕනේ ඒක ප්‍රතිකාරක ලයිස්තුවේ තියෙනවද බලන්න මේ අහන ඇල්ඩිහයිඩ් එකක් තියෙනවා කාබන් එකේ මේ ෆෝමල්ඩිහයිඩ් එහෙනම් ඇල්ඩිහයිඩ් හෝ කීටෝන ලෑස්ති එහෙනම් ග්‍රීනාඩ් ප්‍රතිකාරක ලෑස්ති කරනවා මුව පාවිච්චි කළා හරි මෙහෙට ඉඩ නැති නිසා මම පල්ලෙහාට ලියන්නම් හොඳයි එතකොට ග්‍රීනාඩ් එකක් හදන්නයි ඕනේ ග්‍රීනාඩ් එකක් හදන්න නම් ඇල්කිල් හැලයිඩ් එකක් ඕනේ ඇල්කිල් හැලයිඩ් එකක් හදන්න නම් මේක පාවිච්චි කරලා මැප් එකෙන් ඇල්කිල් හැලයිඩ් එකක් හදන්න ඕනේ ඇල්කිල් හැලයිඩ් එකක් හදන එක පට්ට ලේසි හරි මොකද්ද කරන්න ඕන සෝරි මෙතන හයිඩ්‍රජන් එකක් නැහැ මෙතන හයිඩ්‍රජන් නැහැ බන්ධන හතර හරි මෙතනත් නැහැ එතකොට දැන් මොකද වෙන්නේ මෙන්න මෙතනට අපි HBr දානවා දැම්මහම CH2 තිබ්බ එක 3 වෙනවා මෙතනට Br එකක් එනවා ඔන්න ඇල්කිල් හැලයිඩ් ඕකට අපි වියලි ඊතර් දානවා මැග්නීසියම් එක එතකොට මෙතනට ග්‍රීනාඩ් කොටස එනවා CH3 CH3 මෙහෙටත් CH3 මෙතන MgBr එනවා මේකට තමයි අපි අර ෆෝමල්ඩිහයිඩ් එක දාගන්නේ පැහැදිලිද දාලා මේක එක පියවර කියලා දාලා දෙක පියවරේ ඕනනම් ජල විච්ඡේදනයට ජලය දාන්න පුළුවන් දැම්මහම හැදෙන ඵලය CH3 C CH3 CH3 C H2OH කියලා එකක් හැදෙනවා. ඔක තේරෙන්නේ නැති ළමයින්ට මම රතු පෑනෙන් වෙනම පෙන්වන්න කොහොමද වෙන්නේ කියලා. මේ කොටස ධනයි MgBr මෙන්න මේ කාබන් එක ඍණයි. මේක ධනයි මේක ඍණයි. වෙන්නේ මේ ඍණ කොටස ගාවට මේ ධන එක යන එකයි මේ ඍණ එක මේ ධන කාබන් ගාවට යන එකයි. උතර මෙන්න මෙතන තමයි ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ඒක වෙනම අධ්‍යයනය කරමු මෙතන තියෙනවා ඔය මැදසාරය ඇල්ඩිහයිඩට අදාළ එක එතකොට OMGBr වෙනවා මේ බන්ධනෙත් මෙහෙට කැඩෙනවා OMGBr වෙනවා මොකද ඕට MGBr සෙක්ටරෙ ඉන්නා මේ කාබන්ගේ හයිඩ්‍රජන් ලා දෙන්න මම යටින් ලියන්නා මේ කාබන්ගේ දෙපැත්තේ ඉන්න හයිඩ්‍රජන් ලා දෙන්න යටින් ලිව්වා මේ කාබන් එක ධනයි මේ කාබන් එක ඍණයි මේක ධනයි එතකොට ඍණ එක ධන එක ගාවට ඉතලයක් ගහලා ගේන්න එතකොට මේ බන්ධනේ හැදෙනවා මුගේ වටේ ඉන්න තව වලිග තුනක් CH3 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 තේ තුන කොහොම ලිව්වා ඒවා කැමැති හැඩයකට ලියන්න හැඩය අවුලක් නෑ ජලය යොදන නිසා ඊළඟට මොකද වෙන්නේ ඒ පියවරේදීම මම ජලය යොදන්න තීරණය කරපු නිසා අපි උන්නම් එක වෙනම පියවරක් හැටියට ගමුකෝ එතකොට ඕගලන් ලේසි තේරුම් ගන්න ලේසි නිසා එතකොට මම දැන් ජලය යෙදීම ඊළඟ පියවර හරි එතකොට මට ලැබෙන්නේ මොකද්ද OMGBr වල MgBr එවත් වෙලා දැන් H+ එකක් යනවා එතකොට OH වෙනවා හරි සරලයි. එතකොට CH3 උඩත් CH3 මෙතන CH2OH වෙනවානේ. මේ CH2Oට H එකක් කෙනෙන CH2OH. හරි මෙන්න මේක ලැබෙනවා. දැන් මෙතනින් ඉවරද? නැහැ. ඇයි? අර ඒක නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ කාබොක්සිලික් අම්ලයක්. කාබන් 5යි. මෙතනත් කාබන් 5යි. සැකිල්ල හරියද බලන්න. එකක් අතිශය වැදගත් නේද? මේක තියෙන සැකිල්ල කාබන් 1යි කාබන් 1යි කාබන් 1යි කාබන් 1යි කාබන් 1යි පහ තියෙන්නේ මේ හැඩයටනේ ඒ හැඩයටම තමයි මෙතනක් තියෙන්නේ ඔව් මේ කතරයක් වගේ තියෙන්නේ ඉතින් ඒ නිසා සැකිල්ල 1යි
ඒ කියන්නේ ඒකාන්තයෙන්ම මේක හරහා ඒගොල්ලෝ ඉල්ලලා තියෙන එක අපට හදාගන්න පුළුවන් මොකක් පාවිච්චි කළාද මූලික පරිවර්තන සිටීමේ ඇයි කාබන් වැඩි කරලා ඉවර වෙන ඉවර නම් ඊළඟට තියෙන්නේ මොනයම් හෝ පරිවර්තනයක් කරන්න මොකක් කරාද මූලික පරිවර්තන සිටීමේ ඉතින් මධ්‍යසාරයක් ප්‍රාථමික පළවෙනි රූපෙටයි ඉති හරි පළවෙනි රූපෙට කාබොක්සිලික් අම්ලයක් උත්පලවෙනි රූපෙට ඉතින් මධ්‍යසාරයෙන් කාබොක්සිලික් අම්ලයට යන්නේ කොහොමද H+ පොටෑසියම් ඩයික්‍රෝමේට් දාලා හරි දැන් තව පොඩි දෙයක් මම මේ ටික කරේ මට ඕන විදිහට මම ප්‍රතිකාර කලයිස්තුවේ මේ ප්‍රතිකාරක තියෙනවද ඔය මොන මගුලක් අප් බලන්න ගියේ නැහැ මම කරේ මැප් එක බලලා කෙටිම ක්‍රමයට මේක හදපු එක දැන් ඊළඟට මම චෙක් කරන්න ඕනේ මං හදපු විදිහට අවශ්‍ය ප්‍රතිකාරක ටික ප්‍රොෆෙසර් ගානේ දීලා තියෙනවද කියන එක අපි බලමු පළවෙනි පියවරට HBR දැම්මනේ ඔය නැහැ මල HBR එකක් නැහැ ආ ඒ කියන්නේ එතනම වැඩේ අවුල් හා හැබැයි HBR නැතුව මෙතනින් මෙතනට එන්න ක්‍රම නැද්ද සිලබස් එකේ තියෙනවනේ මැප් එකේ තව තියෙනවා ක්‍රම හරි එහෙනම් අපි යන්නේ ඒ ක්‍රමයකට යමු HBR නැතුව ditta bandhanayen BR එකක් හදන්න බැරිද පුළුවන් මොකද්ද ක්‍රමේ මැප් එක බලන්න එතකොට ක්‍රමේ හම්බෙනවා හරි CH3 CH3 මධ්‍යසාරයක් ගත්ත මොනවද දාලා තනුක සල්ෆියුරික් දාලා ඒ ලැබිච්ච එකට ඔයාට පුළුවන් PBR3 දාන්න මේකත් ප්‍රතිකාරක ලයිස්තුවේ තියෙනවා මේකත් තියෙනවා අන්න එතකොට මෙතනට එන OH එක BR වෙලා ඉතින් ඒ නිසා ප්‍රතිකාරක ලයිස්තුවේ තනුක සල්ෆියුරික් සහ PCl5 PCl3 නෙවෙයි PCl5 තියෙන නිසා PCl ලා එතකොට මේක BR වෙන්නේ නැහැ CL වෙනවා දැන් ඔක්කොම වෙනස් වෙනවා හරි ඇයි මම දැනට පරිවර්තනය කරේ මට පුළුවන් විදිහට මට ඕන ප්‍රතිකාරක දාලා කෙටිම පියවර වලින් හැබැයි ප්‍රොෆෙසර් දිගුක් මාර්ගයක දීලා තියෙන ඉතින් ඒතෝට එක බාර ගන්න වෙනවා මම BR දාලා ලියුවට ප්‍රොෆෙසර් දීලා තියෙන CL ඉතින් BR තියෙන හැමතරම CL ලියන්න වෙනවා මෙතන CL මෙතන CL එතනින් ඉහාන නැහැ ඉතුරු ප්‍රතිකාරක අවුලක් නැහැ වියලි ඊතර් මැග්නීසියම් තිබුණා මේ ප්‍රතිකාරක ලයිස්තුවේ මැග්නීසියම් සහ ඊතර් තිබුණා ඊට පස්සේ ජලය යෙදිය යුතු එක පියවරකදී ජලය තියෙනවද බලන්න නැහැ ජලය නැති ඕනෑම තැනක තනුක අම්ලයක් භාවිත කළ හැකි එහෙනම් ජලය කැපුවා ආය පාරක් තනුක සල්ෆියුරික් දැම්මා ඊළඟට අපි එනවා මෙතනට ඒකට H+ ඩයික්‍රෝමේට් මම දැම්මේ හැබැයි මේකට H+ KMnO4 හරියනවා දීලා තියෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ එහෙනම් මට චෙක් කරන්න වෙනවා මොකක්ද දීලා තියෙන්නේ ඩයික්‍රෝමේට් H+ ගන්න ආපහු තනුක සල්ෆියුරික් වලින් සාන්ද්‍රයෙන් නෙවෙයි ඉතින් ඒ නිසා H+ කියලා ලියලා ඇඟ බේරගෙන ආවොත් පුරුද්දට පුතේ ලකුණු නැහැ පැහැදිලිද හරි පුරුද්දට සමහරව ලියනෝනේ ආ හරි හරි අවුලක් නැහැ එහෙම කියලා එහෙම බෑ හොනේ පුරුද්දට ලියලා බෑ විශේෂයෙන් මේවා කරන්නේ මේ පරිවර්තන පුළුවන් ළමයි හොනේ ඉතින් ඒ නිසා සිහි බුද්ධියෙන් මේවා කළ යුතුයි ආ මම මගේ ක්‍රමයට කරන්නම් ප්‍රොෆෙසර්ටත් වැඩිය මට පරිවර්තන පුළුවන් කියලා ඔහේ තමන්ට හිතන ලේසිම ක්‍රමයට කළා දානවා අන්තිමට ප්‍රොෆෙසර් ලේසිම ක්‍රමයෙන් මේ අහලා තියෙන ඊට වඩා පියවර ටිකක් වැඩි එක ඒතර කියලා වෙනවා පුරුද්දට BR දාගෙන ලියනවා BR නැහැ අන්තිමට බැලුවම PCl5 තියෙන ඉතින් ඒතකොට ආයෙ කියලා වෙනවා तो කෙලවෙන එක සීමාවක් නැහැ. මොකද මේ ඔක්කොටම කෙලවෙගෙන යනවනේ. තේරුණාද? ඉතින් එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. අන්තිමට මේ සංයෝගය හැදෙනවා පියවර කීයක් ගිහිල්ලාද? 1යි 2යි 3යි මිශ්‍ර කරන පියවර 4යි ජල විච්ඡේදනය 5යි අන්තිමට ඔක්සිකරණය 6යි. ඒතර පියවර 6ක් අපට අවශ්‍ය වෙනවා. මෙන්න මේ සංයෝගයේ ඉඳන් මේක හදන්න පියවර 6යි. මේ සංයෝගයෙන් මෙතනට යන්න පියවර තව 1යි. එතකොට 7යි. අන්තිම එකයි 8යි. පැහැදිලිද? හැබැයි මෙහෙම කිව්වොත් මෙන්න මේ සංයෝගේ නේද මේ හදලා තියෙන්නේ. මේකමයි නේද මේ හැදුවේ. එතකොට මේකම තව පියවරක් ඉස්සරහට පියවර පහක් ඉස්සරහට ගෙනච්චාම මේක හැදෙන්නේ නැහැ. ආ ඒ නිසා ඕක ඊට වැඩිය ලස්සනට මෙන්න මෙහෙම ලියලා පියවර ගන්න තව ටිකක් අඩුවෙන් වගේ පෙන්නගන්න පුළුවන්. මොකද්ද දන්නවද? මුලින්ම පියවර 1යි 2යි 3යි 4යි 5යි 6යි sorry 5යි 6යි 7යි ඒ 7 කරනවා හරිද එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ දීලා තියෙන සංයෝගෙන් කාබොක්සිලික් එක හදනවා හැබැයි ඒ පියවර ඇතුලේදී මෙන්න මේ මධ්‍යසාරයේ ඔබට යලි ලැබෙනවා එක තැනකද අන්තිමට වෙන්නේ මෙයයි මෙයයි තමයි නේද මිශ්‍ර කරන්නේ ආ මේ جوړුව තමයි මේ ලියලා වෙනම පියවරක තියෙන්නේ එතකොට මේ මගුල දෙපාරක් ලියන්න ඕනේ නැහැ. මම ඒක දෙපාරක් ලිව්වා. හරි? මම ditta bandhane madhyasarayak karana එක එකපාරක් ලිව්වා. ඒකම ආපහු ආයෙ පාරක් ලිව්වා අනිත් එක්කෙනා හදාගන්න පාරෙදිත්. ඉතින් ඒක එහෙන ගොන්නේ. ඒ නිසා මෙහෙම කරා. හරි?
දැන් මේ පරිවර්තනය හරි ලස්සනට ලියනවා නම් මෙන්න මෙහෙම ලියුව හැකි මේක මකන්න මේ දෙක මේ ටික මකලා හරි මෙන්න මෙහෙම කර හැකි මෙයාවයි මෙන්න මෙයාවයි ඔහොම එකතු කරන්න එකතු කරලා සාන්ද්‍ර සල්ෆියුරික් ලියලා හරි මෙහෙන් ඊතලයි මෙහෙන් ඊතලයි ඒ දෙකෙන් මෙතනට යා කරන්න මෙතනට ලකුණු දෙකයි මේ මගුල දෙපාරක් ක්ලියර් වෙන්නේ නැහැ නේ අපි අතින් දැන් මොකද මේකෙන්ම අපි මේකත් හැදුවා ඒක හරියට මේ වගේ බා මේවා 100ක් තිබ්බොත් මේවා 100ක් හැදුවා 50ක් මේ පාර යනවා 50යි 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 මේවා 50යි ඒක ඉතුරු 50 ඉතුරු 50 අන්තිම පියවරේදී මෙතනට ගේනවා එතකොට මේ 50යි එකතු වෙලා මෙන්න මේවෙන් 50ක් හදලා දෙනවා තේරුණා එකට එකට එක අනුපාතය ඉතින් ඔන්න ඔය ටිකක් සංකීර්ණයි ඒකට තේරුම් ගත්තොත් හරිය ලස්සනයි මේක නැත්තම් මේ මං කරපු විදිහට මේකට එකයි මේක හදදී ආයේ එකම ආයේ පාරකුයි හැදුවට ටිකක් කැතයි ලකුණු කැපෙයිද කියන්නේ මෙතනට හතරක් දෙන්න එපැයි ඒ හතර ආයෙ මෙතනට දෙන්න නෑ පුතා හැබැයි වරක් හෝ ඔබ මේ කරලා තිබෙන නිසා ගැටලුවක් නෑ හතර දෙපාරක් ලැබෙන්නේ නෑ හැබැයි එහෙමයි කියලා ලකුණු කැපෙන්නෙත් නෑ හොඳේ මම මේ කරපු එක කැත වුණාට හරි මෙන්න මේ වැඩේට මට පියවර 6ක් ගියන්නේ 6යි මෙතනින් 1යි ඔක්කොම 7යි එතකොට මම එකම පියවර දෙපාරක් දෙතැනක ලිව්වා කියලා මගෙන් ලකුණු කපන්න කාටවත් බෑ තේරුණා මොකද මට මේ පියවර දෙක අවශ්‍ය නිසා හරිනේ ලකුණු කපන්න බෑ හැබැයි බලන කෙනාට ඉතර එක සුන්දරව දැනෙන්නේ නෑ ඉතින් මේ වගේ එකක් ලියන්න පුළුවන් නම් බලන කෙනාට තේරෙනවා මේ ළමයා සෑහෙන ඇඩ්වාන්ස් හිතන ළමයෙක් කියලා දුර අන්තිම පියවර ඒගොල්ලෝ වෙනම ලියලා තියෙනවා ඒකට ලකුණු දෙකයි ඒ අරුණහම පියවර එකයි ප්‍රතිකාරක දෙක ප්‍රතිකාරක තුන ප්‍රතිකාරකය 4 ප්‍රතිකාරකය 5 ප්‍රතිකාරකය 6 ඔය ටික ලියනකොට පියවර 6ට ලකුණු 6ව 4 ගානේ ඵලයන් 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔය ටික ලියනකොට ආයේ 6ව 4යි එතකොට 6 ඒවා දෙකක් තියෙනවා ප්‍රතිකාරක 6යි ඵල 6යි 6ව දෙකක් කියන්නේ 12යි 12ව 4ක් 48යි මේ දෙකයි 50යි ඔන්න ඔය විදිහට තමයි ෆුල් මාක්ස් මේකට හම්බ වෙන්නේ ओके इतिंग वच्चराय कतांदरे इड़ पासे में अंतिम पियवर वितरक दीला तीरा ना मेकट थाकुनु हतराय मेकट हतराय मेकट देकाय दहाय कुत लेबेना की नेका तेरूंगा अड़ुम तारा में रिवर्स इंजीनियरिंग पियवर वात विभागे दी करला एन मत में परिवर्तने या में बहुम सुंदर लेसा करला पेनना ने में तने इड़न है हारी इड़ साय मां में मकले दें मां में परिवर्तने करपु विधिहट में कलासन तांदी ना में में मकर है की हारी में मध्य सारे कोटसाक में मकर है ගිහිල්ලා කාබොක්සිලික් අම්ලයට එනවා මධ්‍යසාරේ ඉතුරු කොටසයි හරිද ඉතුරු කොටස පහලට ඇදගෙන එනවා හරි ඉතුරු කොටස පහලට ඇදගෙන එනවා කාබොක්සිලික් අම්ලයේ මධ්‍යසාරේ යන්තිවල මිශ්‍ර කරනවා සාන්ද්‍ර සල්ෆියුරික් දාලා මොකද හැදෙන්නේ අවසන් ඵලය තේරුණා මං කරපු විදිහට ලියනවා නම් ඔන්න ඔහම ලියුවහම ෆුල් මාක්ස් හම්බ වෙනවා කිසිම කැතක් නැහැ එතකොට මේ උඩ පියවර අවශ්‍ය නැහැ මොකද මං දැන් පරිවර්තනයේ මෙතනින් පටන් අරන් පහල තියෙන අන්තිම සංයෝගයට ගෙනාව නිසා තේරුණාද හරි මේ පොඩි ඉඩේ මට මේක කරලා පෙන්නන්න එච්චරම ලේසි වුණේ නැහැ. හැබැයි ඔයාලට මේක වැටුණා එක ගැටලුවක් නැහැ. එතකොට එතකොට මේ C කොටස කරන්න පුළුවන් ක්‍රම එකයි තියෙන්නේ. වෙන වෙන ක්‍රම ඇත්තෙත් නැහැ. ඒ වගේම ප්‍රතිකාරක අපිට හිතෙන බයිලා දාලා ඩෝන් ගාලා උත්තර අරගෙන ඇඟ බේරන් යන්න බෑ. කෙටිම මාර්ගයෙන් අපි පරිවර්තන කරන්න පුරුදු වෙලා තිබ්බට ප්‍රොෆෙසර් මේකට දිගු මාර්ග සහිත සංයෝග තමයි ක්‍රම තමයි දීලා තියෙන්නේ. ඉතින් එතකොට ආයෙත් පාරක් දුකයි තමයි කරන්න දෙයක් නැහැ හැබැයි පැහැදිලිද ඊට පස්සේ මේ මැප් එක ඕගනික් මැප් ටික ගත්තොත් බලමු මේ තියෙන දැන් අපිට තිබුණේ මධ්‍යසාරකින් කාබොක්සිලික් සෝරි මුලින්ම තිබුණේ තෘතික මධ්‍යසාරයක් හදන්න තිබ්බා මෙන්න මේකෙන් නේ හරි මෙන්න මේක දීලා තිබ්බේ මේක ඒකෙන් අපි මධ්‍යසාරයක් හදන්න ඕනේ හැබැයි මධ්‍යසාරය හදන්න තනුක සල්ෆියුරික් දාලා පුළුවන් ඒක අපි හැදුවේ හැකි තව හදන්න තිබ්බ ඇල්කිල් හෙලයිඩ් ඒක හදන්න HBr නෑ. එතකොට අපි මොකද කරේ? මෙහෙන් යන්න බැරි නිසා මෙහෙම ගිහිල්ලා මෙහෙම ආවා. තනුක සල්ෆියුරිකුයි PBr5 නෙමෙයි PCl5 දාලා මෙතනට Cl එකක් ගත්තා. HBr HCl දාලා මේක හදන්න බැරි නිසා. තේරුණාද? ඉතින් ඒ නිසා වක්‍ර කියන්නේ දිගු මාර්ගවලින් යන්න වෙනවා. පරංගියා කෝට් එක ගියා ක්‍රමයට යන්න වෙනවා. ප්‍රොෆෙසර්ට ඔයාව එහෙම එක්කන් යන්න ආසාවක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ අන්තිමට අපට හම්බුණා ප්‍රාථමික මධ්‍යසාරයක් අවසාන ඵලයේ හැටියට. ප්‍රාථමික මධ්‍යසාරේ කාබොක්සිලික් කරන්න විතරයි තිබ්බේ. එතකොට අපට 1 2 3 කියන ප්‍රතික්‍රියක භාවිත කර හැකියි. 1 2 3 කියන්නේ මොනවද? KMnO4 ඩයික්‍රෝමේට් ක්‍රෝමේට්. ඕකෙන් ඩයික්‍රෝමේට් එක එච්චර ගැලපෙන්නේ නැහැ. වඩාත්ම ගැලපෙන්නේ මොනවද? KMnO4 සහ සෝරි ඩයික්‍රෝමේට් නෙවෙයි.
ක්‍රෝමේට් එක ගැලපෙන්නේ නැහැ. මොකද ආම්ලික මාධ්‍යයේ ක්‍රෝමේට් නැහැ. තියෙන ඩයික්‍රෝමේට්. ඒක ඉනෝගනික් කැලක්. ඉතින් මෙන්න මේ උඩ දෙකෙන් ඕන එකක් ඔයාලට මෙතන ලියන්න පුළුවන්. හැබැයි ප්‍රොෆෙසර් ප්‍රශ්නෙදි දීලා තියෙන්නේ ඩයික්‍රෝමේට් KMnO4 ලියන්න ඔට්ටු නැහැ එතකොට. පැහැදිලිද? ආම්ලික මාධ්‍ය සඳහා තනකොළ සල්ෆියුරික් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ පරිවර්තනයේ සාරාංශය. ඒ වගේම ඩී පරිවර්තනයත් අපි සාකච්ඡා කරමු. ආරම්භක කාබනික ස්‍රව්‍ය ලෙස ප්‍රොපනල් පමණක් භාවිතා කර පහත සඳහන් සංයෝගය සාධාරණයේ කෙසේදයි පෙන්වන්න කියලා කියනවා. ප්‍රොපනල් දැන් සංයෝගේ රූපෙ දීලා නැහැ. අණුව දීලා නැහැ. නම දීලා තියෙන්නේ. එහෙනම් පළවෙනියටම සිද්ධ වෙනවා ආරම්භක කාබනික සංයෝගේ ප්‍රොප් කාබන් 3යි L ඇල්ඩිහයිඩයක්. එහෙනම් කාබන් 3 ඇල්ඩිහයිඩ ලියනවා. මෙන්න. ඒකෙන් මේක හදන්න ඕනේ. ආ දැන් මේකෙන් මේක හදන්නේ කොහොමද? ආය බලනවා. පළය දිහයි මුලින් බලන්නේ ප්‍රති මේ ආරම්භක සංයෝගේ නෙවෙයි. පළයේ විශේෂ බන්ධන සහිත සංයෝග තිබේද කියලා බලනවා. අඩේ මෙන්න තියෙනවා. මොනවද තියෙන්නේ? ඇනිලයිඩයක්. එනම් පළමු රාජකාරිය රිවර්ස් ඉන්ජිනියරින් කොට මෙයා නිර්මාණය කිරීමට දායක වුණු X සහ Y සංයෝග සාදා ගැනීම. ඉන්පසු ඔබට ආරම්භකකෙන් Y සහ X සෑදිය හැක. ඒ කියන්නේ මේ උඩ පරිවර්තනයේ ක්‍රමවේදයේ එලෙසින්ම මෙතනදිත් භාවිත කළ යුතුය. හරි අපි try කරමු. අපි මුලින්ම රිවර්ස් ඉන්ජිනියරින් කළා. මේක මෙද්දෙන් පළලා හැදිච්ච දෙන්න මොනවද කියලා බලලා ඉන්න. හරි ලේසි මේක හොනේ CH3 CH2 CO N H CH2 CH2 CH3 මේක තමයි අවසාන සංයෝගය. එතකොට මේක මැද්දෙන් පලන්න ඕනේ ඇනිලයිඩ්. ඇනිලයිඩයක් පලන්නේ කොතනින්ද? අපි රතු පෑනෙන් පලමු. CO N තැනින් පලන්න. මෙන්න මෙතනින්. C ඩබල් බොන්ඩ් O N තැනින් CN මැද්දෙන් පලන්න. පලලා මෙතනට H+ එකතු කරනවා එන්ට. මෙතනට මොකක්ද? අපි කොහොමද ඇනිලයිඩයක් හැදුවේ? සෝරි ඇනිලයිඩයක් හදන්න දායක වෙන්නේ මොනවද? අම්ල හේලයිඩ සහ ඇමීන පුළුවන් නේ. පැහැදිලිද? එතකොට මෙතනට Cl දාලා හැදුවේ හැකි. හරි. ඊළඟ දේ මේ උතුර මෙතනට Cl එක දාලා අම්ල හේලයිඩ හැදුවා. මේ පැත්තේ ඇමීන හැදුවා. මේ දෙක මුට්ටු කරලා හදන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕක හැදෙන්නේ. නැතුව කාබොක්සිලික් අම්ලයි ඇමීනයි එකතු කරලා ඇනිලයිඩ හදන ක්‍රියාවලියක් නැහැ. ඉතින් ඒ නිසා මම මේක මකලා ඉවර වෙලා අපි හැදිච්ච දෙන්න ලියමු දැන්. මාර ලේසි දැන් වැඩි. මේක හදන්න දායක වුණේ CH3 CH2 C double bond O ඌට Cl- එක එකතු කරන්න. ධන මේ පැත්ත ලියමු. ඒක මම කන පිටර ලියන්න. CH3 මේක ඊළඟට CH2 ඊළඟට මේ CH2 ඊට පස්සේ එන්ට H එකක් තිබුණා. NH හැබැයි මේ H+ එකක් තින්ද NH2. තේරුණාද? ඉතින් ඔන්න ඔය විදිහට සංයෝග දෙක හදාගත්තා. මේ දෙක මිශ්‍ර කරන්නේ මොනවද ආලද? කියන්නේ මේ දෙක එකට එකතු කරන්නේ මොනවද ආලද? මොකවත් ඕනේ නැහැ. එස්ටර හදන්න විතරයි මොනව හරි දාන්න ඕනේ. කාබොක්සිලික් අම්ලෙගොයි මධ්‍යසාරකෝ එකතු කරලා එස්ටරයක් හදන්න සාන්ද්‍ර සල්ෆියුරික් ඕන වුණාට අනෙකුත් කිසිඳු විශේෂ බන්ධන සහිත සංයෝග නිපදවීමේදී ප්‍රතිකාරක ලියන්න අවශ්‍ය නැහැ. නිකම්ම මේ දෙක මිශ්‍ර කරාම මේක හැදෙනවා. මොනවද? ඇනිලයිඩ්, ඉමීන, ඊට පස්සේ ඊතර, ඔය හැම දෙයකදීම මේ ටික විතරක් ඇති. දැන් අවසාන අරමුණ ප්‍රොපනල් වලින් මොනවා සෑදීමද? මේකයි. මේකයි සෑදීම. එක් කොහොමද කරන්නේ? දැන් මේකේ කාබන් ගණින්න, මේකේ කාබන් ගණින්න, මේක ගණින්න, මේක ගණින්න. කාබන් සමාන වුණොත් මූලික පරිවර්තන සිටියෙමෙන් දෙකම කරනවා. කාබන් වෙනස් වුණොත් කාබන් වැඩි කරන්න ග්‍රීනාඩ් සෝඩියම් ඇල්ඩොල් HCN KCN කියන ක්‍රම පහෙන් එකක් පාවිච්චි කරනවා. තේරුණාද? හරි අපි බලමු. මේ ටික මකන්න. හරි. අල් පටන් ගමු වැඩේ. කාබන් කීයද? 3යි. කාබන් කීයද? 3යි. එහෙනම් තනි ක්‍රම මැප් එකෙන් මේක හදන්න පුළුවන්. හරි. පියවර කීයක් යයිද කියලා අපි මැප් එකෙන්ම බලමු. මේ මොකක්ද? ඇල්ඩිහයිඩයක්. එක රූපය. මේ මොකද්ද? අම්ල හේලයිඩයක්. එක රූපය. එහෙනම් ඇල්ඩිහයිඩයකින් අම්ල හේලයිඩයකට යන්න එක රූපය ඔස්සේ පියවර කීයක් ඕනේද කියලා අපි බලමු. මෙන්න ඇල්ඩිහයිඩේ, මෙන්න අම්ල හේලයිඩේ. එක රූපෙන් යන්න මෙතනට එකයි, මෙතනට එකයි. පියවර දෙකයි. මොනවද උනේ? උඩට යන්න එක හෝ දෙක හෝ තුන. ඒ කියන්නේ ආම්ලික KMnO4 හෝ ආම්ලික ඩයික්‍රෝමේට්. දකුණට යන්න PBr3 දැම්මොත් Br එනවා, PCl3 දැම්මොත් Cl එනවා. ඉවරයි. හරිනේ? හරි. එහෙනම් මේකට පියවර දෙකයි. ඔන්න පළවෙනි පියවර CH3 CH2 CO OH මොනවද ආලද? ඇල්ඩිහයිඩ් මේකට පරිවර්තනය කරේ H+ එක KMnO4 දාලා. ඒක හරි. ඒ වගේම තව පොඩි දෙයක්.
මේ ප්‍රශ්නේ දී ප්‍රොෆෙසර් ප්‍රතිකාරක ලයිස්තුවක් ඔබට දී නැත. හරිනේ උඩ එකේ තියෙන ප්‍රතිකාරක ලයිස්තුවයි දී උඩ එකට. හොඳේ. D වලට ප්‍රතිකාරක ලයිස්තුවක් නැහැ. එකම නීතිය ආරම්භක කාබනික සංයෝගයේ ප්‍රමණය. ඒක පමණයි. හැබැයි අකාබනික ද්‍රාවක අකාබනික සංයෝග මිල ලයිස්තුවේ තියෙනවනේ. ඒ ඔයාලට කැමති ඕන මගුලක් පාවිච්චි කර හැකියි. ඒ නිසා H+ KMnO4 H+ dichromate ඔය වගේ ඕන දෙයක් පාවිච්චි කරලා මේක හදන්න. එතනින් මෙතනට යන්න Cl නේ තියෙන PCl3 දාගන්න. පැහැදිලිද? PCl5 POCl3 SOCl2 ඕන එකක් පාවිච්චි කර හැකියි. ඒතර මේකට අදාළ සියලු ලකුණු ලැබෙනවා. ඒ පැත්ත ඉවරයිනේ. මෙතනට එන්න. මොකද්ද මේ? ව්‍යාජ ප්‍රාථමික ඇමීනයක්. ඒ වගේම මේක සත්‍ය ප්‍රාථමික ඇමීනයක්. එක රූපෙටයි අයිති. මේකත් අයිති එක රූපෙට කාබන් වැඩි වෙලා නැහැ. එහෙනම් මූලික පරිවර්තන සිටියමින් පමණක් මෙම පරිවර්තනය සිදු කළ හැකියි. एक रूपे बलन एल्डिहाइडेयक सिट हरे एल्डिहाइडेयक सिट अमीनेयकट याम संदहा केटिम मार्गे होयमु एल्डिहाइडे कार्बोक्सिलिक करा कार्बोक्सिलिक केट एमाइडेयक करा एमाइडे अमीनेयक करा ओक नहीं था केटिम मार्गे ओयट वड़ा केटिम मार्गे वड़ा में मैप्पे क्या दुली हम्ब बेनने ने पहदली था मेहमत गया कि एक देख मेहमत गिल्ला तुना क्या दुली है कि इते इते वड़ा लेसी මෙහෙම ගිහිල්ලා 1 2 3 ක්‍රම දෙකක් තියෙන්නේ දෙකෙන් කොයි විදිහෙන් ගියත් පියවර තුනක් අනිවාර්යෙන් යනවා ඉතින් ඒ නිසා මම තෝරා ගන්නවා මේ ළඟයි වගේ පේන එක මෙතන ඉඳන් 1 2 3 හැබැයි දුරයි වගේ පෙවුණත් පියවර තියෙන්නේ තුනයි ආ 1 2 3 ඉතින් ඔයාලට කැමති එකක් පාවිච්චි කර හැකි අපි මේ උඩ එක පාවිච්චි කරලා බලමු මොකද මේකෙන් වෙන්නේ කියලා ඉතින් උඩට යන්න මොකක්ද ආපහු පාරක් දැන් පියවර තුනයි ඈ පොඩි ඉඩේ ප්‍රශ්නකුත් වෙනවා अभी गेम गहगम मैं पोट पल गल उड़ा इड मदि मेहटे अन्नो पीवर तो ना क्लियर नैन इड हर बलमु सी एच थ्री सी एच टू सी डबल ओ एच हर मुनोदम एच प्लस के एम एन ओ फो हर ने सरल मे मेकम मे आये हर इट बस मेतन मेतन इलांट अभी मे हर इटेमको देवनी पीवर कार्बोक्सिलिक अम्ल एमाइड बाट पत् करना मनोदाला सी एच टू सी ओ एन एच टू मनोद अमोनिया दाल रत् रोड़ थारी अंतिम पीवर मनो लिथियम अलूमिनियम हाइड्राइड अंक इक रोमल रोमल देख अनिवार्य जले दीम तेरु तीव्र पिवर्तन एक एक विधि हकमेकरण बेताव विधि गुत्ती कुहम विधि हट कर पीवर तुनक मेकट आनवा अंतिम पीवर मेदेन मुटुक वेडेवर පැහැදිලිද කිසියම් ළමයෙක් රිවර්ස් ඉන්ජිනියරින් පියවර කියන්නේ ලාස්ට් ස්ටෙප් ඉස් කියන්නේ ෆස්ට් ස්ටෙප් ඉස් ද ලාස්ට් ස්ටෙප් පළමු පියවර අවසාන පියවර විසඳීමයි එහෙනම් අවසාන පියවර විසඳන්න නැති ළමයට මේ දෙක හදාගන්න බෑ ඉතින් ඌ කොහොමද බං මෙතන ඉඳන් මේ ආරම්භක සංයෝගයේ ඉඳන් මෙතනට යන්න බැරි එකා කොහොමද මෙතනට යන්නේ ඉතින් ඒ නිසා රිවර්ස් ඉන්ජිනියරින් පරිවර්තනයක මුල්ම පියවර යන අවසාන පියවර විසඳීමයි ඒ එහිදී අවශ්‍ය කොටස් දෙක සොයා නොගන්නා සිසුවාට මේ පරිවර්තනය කිසිදා කල නොහැක පැහැදිලිද හරි ඔච්චරයි එතකොට කතන්දරයේදී අපි ගිහිල්ලා දැන් බලමු ලකුණු තත්ත්වේ කොහොමද කියලා හරි මෙහෙම දිනනවා ඇල්ඩිහයිඩ් එකකින් පටන් ගත්තේ නේද මේ ඇල්ඩිහයිඩෙන් පටන් ගන්න තියෙන්නේ කාබොක්සිලික් සෝරි අම්ල හැලයිඩයක් හදන්න ඕනේ ඇමීනයක් හදන්න ඕනේ ඉතින් ඒගොල්ලෝ H+ KMnO4 දාලා කාබොක්සිලික් අම්ලයක් හැදුවා. ඒකට PCl5 එහෙම නැත්නම් PCl3 මොකක් හරි දාලා අම්ල හේලයිඩ් හැදුවා. අම්ල හේලයිඩෙන් ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? මේක හරියා. ඊට පස්සේ මොකද කරන්නේ? අම්ල හේලයිඩෙන් ඒගොල්ලෝ ඇමයිඩයක් හදලා ඇමයිඩෙන් ඇමීනියක් හදලා තියෙනවා. තේරුණාද? අම්ල හේලයිඩෙන් ඇමෝනියා දාලා ඇමයිඩයක් හදලා ඇමීනියක් හදලා තියෙනවා. ඒතර මේ පියවර මේ පියවර අපි කළා හරි අන්තිමට අම්ල හේලයිඩයයි ඇමීනියයි මිශ්‍ර කරන පියවරක් පෙන්නලා ලකුණු දෙකක් දීලා තියෙනවා අවසාන ඵලය ලැබෙනවා වඩාත්ම පිළිගත හැකි ක්‍රමය මේ වේ කියලා තියෙනවා වෙනත් ක්‍රම සඳහා පහත සඳහන් ඒවටත් ලකුණු දෙන්න පුළුවන්ලු අපි බලමු අපි කරපු එක තියනවාද කියලා මේ පැත්ත හරි හරි මම නොකරපු අර මං තව ක්‍රමයක් තියෙනවා කිව්වේ ඒක තියෙනවා තව එකක් තියෙනවා බලමු මෙන්න මේක හරි කාබොක්සිලික් අම්ලය හදලා ඒකට ඇමෝනියා දාලා ඇමයිඩ් හදලා එතනින් මොනවාද ඇමීනේ හදාගන්න එක හරි නේද? ඒතර ක්‍රම තුනයි. හරි. ලේසිම ක්‍රමය මොකද්ද? ලේසිම නෙමෙයි. ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ක්‍රමය මොකද්ද? මෙන්න මේක. අම්ල හේලයිඩ් හදලා
අම්ලට නොයා හරි අම්ල හැදුවනේ අම්ල හේලයිඩ හැදුවනේ ඒකෙන් කොටසක් ඉතුරු කරන් ඉතුරු කොටසෙන් ඒගොල්ලෝ හදනවා මොකක්ද ඇමයිඩ ඇමයිඩය ඇමීනියක් බවට පත් කරනවා තේරුණාද එතකොට ආපහු පාරක් මේකෙන් අම්ල හදන්න ඕනේ නැහැ මේක පාරක් අම්ලයක් හැදුවනේ බා එතකොට ඒකෙන් ආපහු අම්ල හදන්නේ නැතිව මේ විදිහට මෙහෙම ගිහිල්ලා අම්ල හේලයිඩට ගිහින් කොටසක් ඉතුරු කරගන්න උඩට යන්න ඉතුරු කොටසෙන් ඇමයිඩ හදලා ඒකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දන ජලය දාලා ඇමීනේ හදලා අන්තිමට මේ ඉතුරු කරගත්ත කොටස මේකත් එක්ක මිශ්‍ර කරනවා පැහැදිලිද ඒක තමයි ඒගොල්ලෝ මේක සුන්දරව ගෙනිච්ච ක්‍රම මං ගියපු ක්‍රමය එච්චර සුන්දර එකක් නෙවෙයි හේතුව මං ගියපු ක්‍රමය වඩා ලේසි ළමයට තේරුම් ගන්න ලේසි මොකද එක කොටසක් උඩට ගෙනihin භාගයක් ඉතුරු කරලා ඉතුරු භාගෙන් අනිත් භාගය හදන එකක් නෙවෙයිනේ මම කලේ මම සම්පූර්ණයෙන්ම ස්වාධීන මාර්ග දෙක මේක ගෙනිච්චේ ඇයි මං එහෙම කලේ ළමයට තේරුම් ගන්න වඩාත් ලේසි ක්‍රමය ඒක නිසා කොච්චර දුර්වල ළමයට උනා ලකුණු ෆුල් හම්බෙනවද ඔව් බං කෙටිම ක්‍රමයට හැදුවත් ෆුල් මාක්ස් දෙනවා ඊට වඩා පොඩ්ඩක් දිගට හැදුවත් ෆුල් මාක්ස් දෙනවා හැබැයි මම ගුරුවරයෙක් හැටියට ඔයගොල්ලෝට මුලින්ම දාන්න ඕනේ ලේසිම ක්‍රමය එක කෙටිම එක නෙවෙයි යා සුන්දරම එකක් නෙවෙයි හැබැයි ඕන ළමයට තේරුම් ගන්න පුළුවන් එක ඊට පස්සේ මම ඔයාලට දැන් කියලා දෙනවා ප්‍රොෆෙසර් පාවිච්චි කරපු සුන්දරම කෙටිම ක්‍රමය අවසාන වශයෙන් ලකුණු කොයි එකටත් එක සමානව ලැබෙනවා තව මං ක්‍රමයක් කිව්ව මොකද්ද මං නැප් එකෙත් පොඩ්ඩක් පෙන්නන්නම් ප්‍රොෆෙසර් පාවිච්චි කරපු එක ඇල්ඩිහයිඩෙන් අම්ල හේලයිඩේ කොහොමත් හදන්න එපයි එන ඇල්ඩිහයිඩෙන් අම්ල හේලයිඩ හැදුවා කොටසක් ඉතුරු කරගෙන ඉතුරු කොටස ඇමෝනියා දාලා රත් කරලා ඇමයිඩට ගිහිල්ලා ඇමිනට ගියා තේරුණාද මම කලේ ඇල්ඩිහයිඩෙන් කොටසක් මේක බවට පත් කරා ඉතුරු කොටස මේ පාර ගෙනිච්චා අම්ලය පැත්තෙන් ගිහිල්ලා ගෙනිච්චා ඒකත් ඔට්ටුයි තව ක්‍රමයක් මං කිව්වා කොටසක් අම්ල හේලයිඩ බවට පත් කරනවා ඉතුරු කොටස මේ විදිහට මධ්‍යසාරය කළා මධ්‍යසාරයෙන් ඇල්කිල් හේලයිඩ හැදලා ඒකෙන් ඇමිනි හදන්නත් පුළුවන් ඉතින් ඒ ක්‍රමයක් මම මෙතන ලියලා පෙන්නන්නම් අපි මේක මධ්‍යසාරයක් බවට පත් කරන ඔක්සිහරණය මොනවද දාලාද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දන ජලය දාලා මේක අපි ප්‍රාථමික මධ්‍යසාරයක් බවට පත් කරනවා ඔක්කොම මැප් එකේ තියෙනවා හොඳේ මේ ලෝකේ කිසිම පන්තියක් කොහොම නැහැ හොඳේ ඔයා හිතලා හිතලා හදන්න ඕනේ පුහුණු වෙලා හදන්න ඕනේ හරි අපේ පන්ති එහෙම නැහැ මැප් එකක් තියෙනවා ඒක පෙන්වුවාම ඔක්කොම උත්තර ඒකේ තියෙනවා හරිනේ ඒක පුහුණු වෙන්න විතරයි තියෙන්නේ එතකොට ඔයාගේ IQ එක කීයද ඔයාගේ දක්ෂතාවය කොච්චරද ඔය වැඩක් නැහැ හරි අනිත් පන්තිවල මොකද වෙන්නේ විශේෂ මීටර යම් මට්ටමක මීටරයකට ඇරෙන්න ඕගනික් කරගන්න බෑරිත් ළමයින්ට ඒක ඔයා දන්නවනේ ගිහිල්ලා බලන්න ඔයාගේ පන්ති හැම ළමයාටම ඕගනික් පරිවර්තන මේ වගේ සංකීර්ණය පුළුවන්ද කියලා හරි මෙතනට ආවා මේකෙන් මොකද හදන්න PBR3 දැම්ම හදාගත්ත මොකද අම්ල ඇල්කිල් හේලයිඩ් ඇල්කිල් හේලයිඩ් කෙලින්ම ඇමෝනියා දැම්ම හරි රත් කරන්න ඕනෙත් නෑ කෙලින්ම ඇමෝනියා දැම්මම මේ වටෙන් යන්නේ හොඳේ දාලා 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 කෙලින්ම ඇමීනට යනවා තේරුණාද ඉතින් පියවර සංඛ්‍යාවේ වෙනසක් නැහැ හැබැයි ක්‍රමයේ වෙනසක් තියෙනවා ඉතින් ක්‍රම තුනක් තියෙනවා තුනම මම පෙන්නුවා එකම මැප් එකේ ඉතින් මේ දේවල් ලියලා 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 පුරුදු වෙන්න පුතා එක ක්‍රමයකට විතරක් කරලා මට ෆුල් මාක්ස් තියෙනවා කියලා ඇඟ බේරා ගන්න එපා පැහැදිලිද එතකොට ඔයාට නිකන් පොරක් පොරක් මේක ඇතුලේ යන්න පුළුවන් හැම පාරම චෙක් කරලා හැම පාරම ගිහලා පොරක් වෙන්න මේකේ එතකොට විභාගේ දවසට ඔයා යන්නේ ගෙදරින් සිරාම ඩයල් එකක් වගේ තමයි විභාගෙට බය නැතුව විභාගෙට නැත්තම් විභාගේ දවසට පට්ට බයයි මොකද තමන්ගේ පොරත්තය ගැන තමන්ට කිසිම ෂුවර් එකක් නැති නිසා පැහැදිලිද හරි ලකුණු දීලා තියෙන හැටි අපි බලමු ප්‍රධාන ක්‍රමයට විතරක් ප්‍රතිකාරක වලට 6 ගානේ දීලා තියෙනවා ලැබෙන පළවලට 6 ගානේ දීලා තියෙනවා ඔක්කොම 6 වටක් තියෙනවා අන්තිමට මේ දෙක මූට්ටු කරන එකට නම් ලකුණු 2යි මොකද ඒක ඕන ළමයට පුළුවන් එකක් නිසා බොහෝ අයට පුළුවන් නිසා ලකුණු 50ක් ඒකටත් තියෙනවා ඉතින් ඔක තමයි කතන්දරේ අනිත් ඒවාත් ඉතින් ඔයාලට මාකින් ස්කීම් එක බලන්න ඕන නම් මේකේ මාකින් එක නැත්තම් ස්ක්‍රීන්ෂොට් ටැග් ගහගෙන ඔයාගේ මාකින් එක මේක නම් ඔයාගේ ඔය උත්තර ටික හරියද කියන එකත් චෙක් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා ලකුණු ටික ලැබෙන හරි අවසාන වශයෙන් ඊටාම වැදගත් දෙයක් කියලා දෙන්න ඕනේ මොකක්ද කාබොක්සිලික් අම්ලයකට ඇමෝනියා දැම්මහම හරි අපි රත් කිරීමක් සිද්ධ කරනවා රත් කරාම තමයි කෙලින්ම ඇමයිඩ් හැදෙන්නේ එතකොට ඇමෝනියා දාලා රත් කරනවා කියන මේ පියවරටත් ලකුණු දෙකක් ලැබිය යුතුයි හරිද හැබැයි ඔයාලට පේනවා ඇති ප්‍රොෆෙසර් මේ ඇමෝනියා දාලා හැදෙන කාබොක්සිලික් අම්ලයේ ඇමෝනියම් ලවණය කියන කොටස වෙනම ලියලා ලකුණු දෙකයි ඇමෝනියා වලට ලකුණු දෙකයි කාබොක්සිලික් අම්ල ඇමෝනියම් ලවණේ රත් කරලායි ඇමයිඩ් හදාගන්නේ කියලා හීට් රත් කරනවා. ඒකට ලකුණු දෙකකුයි දීලා තියෙනවා. ඔයා ඩෝන් ගාලා මෙන්න මේ තනි පියවරෙන් මෙතනට ආවොත් ඇමෝනියා දාලා රත් කරනවා කියලා ඔයාට ලැබෙන්නේ ලකුණු බොහෝ විට 2 2 4ක්. ඇයි?
රත්කරන වට දෙකයි ඇමෝනියා වලට දෙකයි මෙන්න මේ අතරමැදි ඵලයට අදාළ ලකුණු දෙක ඔයාට අහිමි වෙනවා ඔයාගේ මුළු ලකුණු එතකොට 48යි 50ක් හම්බෙන්නේ නැහැ තේරුණාද හරිනේ එච්චරයි යා ඉතින් ඒ නිසා හොඳින් මතක තියාගන්න ඒක එහෙම නැතුව උඩින් පල්ලෙන් මේක කරන්න එපා ඔය කාරණාවත් ඔළුවට දාගන්න ඒ පාරේ නම් ඔයා යන්න ඉන්නේ දැන් මමත් ඔය පරිවර්තනය කරානේ මමත් මේක කෙටි ඒ විදිහට තමයි කරලා පෙන්නුවේ ඒ කියන්නේ කාබොක්සිලික් අම්ලයට කෝ බලමු මෙතින් කාබොක්සිලික් අම්ලයට ඇමෝනියා දාලා රත් කරලා කෙලින්ම ඇමයිඩේ ගත්තා එතකොට මේකට දෙකයි හැබැයි අර අතරමැද්ද තියෙන කාබොක්සිලික් අම්ලය ඇමෝනියම් ලවණ කියන පන්තියේ තියරි යටතේ උගන්වපු එක මම ලිව්වේ නැහැ එතකොට මට මොකද වෙන්නේ මට හම්බෙන්නේ 48 දැන් ඔයා හයි සර්ට අමතක වෙලාද කියලා අඩේ අමතක වෙලා නෙමෙයි හරිද නැත්නම් එහෙමත් හිතන කට්ටිය ඉන්න පුළුවන් අමතක වෙලා නෙමෙයි සාමාන්‍යයෙන් අපි ලියන ක්‍රමය ඕක එහෙම නැතුව ඕක මැද්ද පියවරක් අපි ලියන්නේ නැහැ මතක තියාගන්න විභාගෙදී ලකුණු දෙනවා කියලා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් පන්තියක පුරුදු වෙන ක්‍රමයට ගිහිල්ලා ලියුවහම ලකුණු අහිමි වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා කියන එකයි මම මේ පෙන්වන්නේ. තේරුණාද? අවසාන කෑල්ල. මෙම ක්‍රම තුනේදීම කාබොක්සිලික් අම්ලය යමීනේ රත් කළත් අවසාන ඵලය ලබාගෙන ඇතනම්, ඒ කියන්නේ අම්ල හේලයිඩ් හරහා යන්නේ නැතුවනේ, මුයි නැතුව අම්ලෙයි මුයි මිශ්‍ර කළත් ගන්න පුළුවන්ලු රත් කරලා එහෙම ළමයින්ට එක ලකුණක් දෙන්නලු ලකුණු දෙකක් දෙනවනේ හරිනම් මොයි මිශ්‍ර කරන ලකුණු දෙකයි මෙහෙමත් පුළුවන්ලු එතකොට එක ලකුණක් දෙන්නලු ඔහොම එකක් සිලබස් එකේ අපි ඉගෙන ගන්නේ නැහැ එතකොට ඔගොල්ලෝ හයි ඇයි ඒකටත් එහෙනම් ලකුණක් දීලා හරි කියලා අරන් තියෙන්නේ කියලා ෆුල් මාක්ස් දීලා නැහැ හොඳේ දෙකක් දෙන්න තියෙන එකට එකක් දෙනවා මොකද මේවා සැබෑ ලෝකේ වෙනමනේ විද්‍යාගාරවල මේක කර හැකි හැබැයි සිලබස් එකේ නැහැ සිලබස් එකේ නැති වුණත් සැබෑ ලෝකේ මේක වෙන්න පුළුවන් නම් ලකුණු ලැබෙනවා जीवत्म තව දෙයක් පරිවර්තන වලදී ඵලයනි වැරදිවොද ප්‍රතිකාරකේ වැරදි නම් ලකුණු දෙන්නලු හැබැයි ඵලය වැරදි වෙලා ප්‍රතිකාරකේ නිවැරදුනත් ලකුණු දෙන්නේ නැහැ හරි ඒකත් හොඳට මතක තියාගන්න මේක හැම අවුරුද්දෙම මේ විදිහටමයි හරිනේ ඕකේ එහෙනම් ඔච්චරයි ඕකේ විවරණය